ඒකාල වීඩියෝ ඒ කාලේ සීරිස් එකේ අපේ දෙවනි වීඩියෝ එක විදිහට මම බැලුවේ ඒ කාලේ තිබ්බ සින්දු ගැන පොඩි මතකයක් ආපෝගෙන්. ඉතින් මම මුලින්ම පටන් ගන්නම් භාතිය සන්තෝෂ් BNS. ඉතින් භාතිය සන්තෝෂ් කියන්නේ එක්කෙනෙක් කියාගෙන කියලා හිතාගෙන හිටපු කාලත් අපිට නොතිබුණා නොවේ. ඉතින් ඒගොල්ලෝ තමයි ගොඩක් කරන්න මට මතක විදිහට මම මේකේ කාලවකවානු හරියට මම ලොකු මතකයක් නැහැ. ඒත් විෂුවල්ස් ඉස්සලාම අපේ කියල විශ්ුවල් සෙට් එකක්ම මුලින්ම ගෙනාපු කට්ටිය තම බාතියට. ඉතින් මේ මේ බාතියගේ මුල් විෂුවල් එකක් මුදලට මතක ඇති කියල මම හිතනවා. ඉතින් භාතිය සන්තෝෂ් ගැන කතා කරද්දී ඇත්තටම මේ වීඩියෝ ඉස්සල්ලාම අපිට බලන්න හම්බුනේ මේ ගොඩක් වෙලාවට මට මතක විදිහට සිරස ටීවී හරහා වෙන්න ඕන. මොකද රසරිසි කියගෙන ආපු තනෝචා ඒ වගේම නාරද අපිට අමතක කරන්නම බෑ. ඉතින් මේ තවත් එක්කෙනෙක් ඒ දවසට මෙයාත් හරිම ජනප්‍රියයි. චින්ති. ඉතින් ඊළඟට අපි යන්නේ මේ විෂුවල් තියෙන කලින් රසරස කිවිල ගොඩක් වෙලාවට කරේ හින්දි විෂුවල් එකක් අරගෙන ඔකටම සිංහල සින්දුවක් දාලා ප්ලේ කරපු එක. ඉතින් මේ වගේ එකක් මතකද දන්නේ නැහැ. ඒ දවසල ගොඩක් ජනප්‍රිය සින්දුවක්. ඉතින් ඊළඟට මෙන්න දෙන්න කියෝ වගේම අමතක කරන්න බැරි දෙන්නෙක් තනුජ නාරද. ඒ දවසල රසරසි ගී අපේ අරින්නේට ගෙනල්ලා අපි පුංචි කාලේ විෂුවල් එකක් බලන්න අපි ටීවී එක ළඟ ඉඳගත්තේ මේ දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකට පින් සිද්ධ වෙන්න. ඉතින් ඊළඟට මම යන තවත් විෂුවල් එක. ඒ දවසල අපිව සර්ප්‍රයිස් කරපු කට්ටිය හිටියා. මේ ඩීටැප්. ඒගොල්ලෝ ආවේ UFO එක. දැන් නම් ඩීටැප් බෑන්ඩ් එකේ සින්දුවක් අහපු කාලේ මතකනේ. ඉතින් මෙහෙම UFO එකකින් බහලා ගිල සින්දු කියලා ඒ දවසල ඇන ජනප්‍රිය වුණු කට්ටිය තමයි ඩීටක් කියන්නේ. ඩීටක් මේ සින්ද මතක නැතත් ඔයගොල්ලන්ට මේ නෙට් කොනින් ඉතින් මං හිතනවා මේක මතක නැති වුණත් අනිවාර්යයෙන්ම ලන්දු සින්දුව නම් මතක වෙන්න බෑ. ඉතින් ඒත් එක්කම ආයෙත් මතක් කරන්න පුළුවන් මේ දවස්වල තවත් ජනප්‍රිය සින්දුවක් මේ සචින්ලගේ දම්පාට හැන්දෑවේ. අදටත් ආසාවෙන් අහන්න පුළුවන් සින්දුවක්. ගොඩක් සින්දුවක් අපිට මෙහෙම අදටත් ආසාවෙන් අපිට අහන්න පුළුවන්. ඉතින් අදටත් අල්ලගන්න දෙන්නේ අපි චංචලයි අපේ යාළුවයි. මම හිතන්නේ කාටවත් අමතක නැහැ මලිතුයි චංචලා. මුල්ම සුපර් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි මලිත් ජනප්‍රියකමක් ගන්න. මතක මන්දිරත් එක්ක ඊළඟට මම යනවා අපේ සංගීතුත් ඔය කාලෙම ඉරාජ්ජක් එකතු වෙලා පොඩි පොඩි වැඩ ටිකක් දැම්ම. සංගීත ඉරාජ් ස්ටඩි K9 කිව්වම මතකද දන්නේ මේ සින්දුව.
මේ විදියට තව විරාජ් කරපු ට්‍රැක් ලස්සන ට්‍රැක්ස් ඒ දවස්වල තිබුණා අදට තහනම් වෙනවා හැබැයි ඒ දවස්වල ඊටත් වැඩිය ලස්සන ට්‍රැක්ස් තිබුණා කියලා මම නම් හිතනවා මේ රණිදුත් එක්ක ඒත් එක්කම අපිට අමතක කරන්න බෑ සමිතා තිරජ් එක සෑහෙන වැඩ ගොඩක් කළා. අපි සමිතා අක්කත් සෑහෙනම ජනප්‍රිය වුණ කාලයක් තමයි ඔය කාලේ. මතකද මේ සින්දුව? මං හිතන්නේ දුකාගේ එහෙම තරුණ කාලේ අපි පුංචි කාලේ ඉරක් කොහොමද තේරෙන්නේ වීඩියෝ වල හරිම ජනප්‍රිය කරගත්තේ ඉරක් වීඩියෝ වල අනිවාර්යෙන්ම ඉරක් තමයි ඉතින් සාර සදසිපතිගේ ඩාන්ස් එක පොඩ්ඩක් මතක් කරමු අපි මේ වීඩියෝස් බලන්න යනකොට මේ වීඩියෝ එක්කම තියෙන කමෙන්ට්ස් ටිකක් බලන්න අමතක කරන්න එපා. මොකද ඒ කමෙන්ට්ස් තමයි රසවත්. සින්දු වලට වඩා. ඉතින් මතක නැහැ. ටීෂා. පුංචිකාලට ගියා වගේ හිතන කට්ටිය ඇති. දුෂ්යන්ත දුෂ්යන්ත වීරමන් අපේ සන්තුෂ්ගේ සහෝදරයා. එයාත් අපි සර්ප්‍රයිස් කරන ඒ කාලේ අමුතු අමුතු වැඩ ගැලවිලා. දස්ස දුෂන්ත සෑහෙන්නම ජනප්‍රිය වුණේ ලෝකල් මයිකල් ජැක්සන් ඉන්දියට. දුෂන්ත එක්ක ඩාන්ස් එකේ අනිත් එක්ක නම් අමතක කරන්න එපා. මොකද ඒ දවස්ල ඔකේම අද සෑහෙන ජනප්‍රිය. ඉතින් ඊළඟට දුෂ්යන්ත්ගේ මේ සින්දුවත් අහමුකෝ අපි. මේ තමයි දවසල 3D songs. අලුතෙන් 3D නිර්මාණය කරන සහෝදර සහෝදරයන් අපේ 3D songs බලන කට්ටිය. ඉස්සර 3D බලලත් සෑහෙන ඒවා ඉගෙන ගන්න පුළුවන් වගේ. තාක්ෂණයේ තිබ්බ මොබලම් එක සෑහෙන දුරට දෙයක් කරන්න පුළුවන් වෙලා තිබුණා. අද වගේ තාක්ෂණයක අද වගේ ස්පීඩ් එකක් කම්පියුටර්වල තිබුණේ නැහැ නේද? ඒත් වැඩේ නම් ලස්සන ගිහිල්ලා තිබ්බා. මතකද බලන්න මේක? ඒ දවස්වල කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ආපු සින්දු. 50 වෙනකස. වැඩි වෙලා යන්න තෝ අපි තවත් සොන් එකට යන්න. බාපේ සන්තෝෂේ දවසල හරිම අහිංසක ගැමි තරුණයෝ දෙන්නෙක්. බලන්න කොහොමද කියලා. මේක බලන ගමන් මේකත් එක්කම බාපියලගේ අලුත් සින්දුවකුත් බලන්න ඕනේ. ඒගෙම කමෙන්ට් එකක් කියවන්න මතක් කරන්න.
ඉතින් සුරෙන් එකත් ඉරාජ් වගේ ගිලබී එකතු වෙලා ලස්සන වැඩක් කරලා තිබ්බා. මේ මම හිතන්නේ ඉරාජ් පන්ති යන කාලේ. මේ ඉන්නේ පන්ති. පන්ති ඉස්සරහම පේදී හිටපු හොඳ ශිෂ්‍යෙක්. ඉතින් සමතකට කිරාජ්ගේ ඔබ හින්ද සින්දුවේ දවසල සෑහෙන ජනප්‍රිය. ඉතින් ඒ වගේම මතකද දන්නේ ඩීආර්සී මෙම්බර්ස්ලා. හැබැයි අද නම් මම වැඩිපුර දකින්නේ දිනේෂ් අයියාව. දිනේෂ් ඔබසිංහ කිව්වම අද ලංකාවේ දක්ෂතම වයලින් වාදකයෙක්. ඉතින් එයාටත් තිබ්බ ගෲප් එකක්. විෂුවල් එකක් අපිත් එක්ක අපිට මියුසික් කියන එක අමුතු විදිහට දැනෙන සරස්ව. මොනාලිසා දිනේෂ් ඔබසිංහ ඩීආර්සී මෙම්බර්ස්. ඉතින් ඩීආර්සී මෙම්බර්ස්ලගේ තවත් සින්දුවක්. වාසනාවට වගේ ඔක්කොම සින්දු ටික YouTube එකේ තියෙනවා. ඉතින් ආයෙත් ගිහිල්ලා අතීතේ මතක් කරගෙන මේ සින්දු ටික බලන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඒ කාලේ අපේ සීරීස් එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මෙතන එහාටත් ඒ කාලේ සීරීස් එකෙන් අපි ඒ කාලේ කොහොමද කම්පියුටර්ස් එක්ක ජීවිතේ පටන් ගත්තේ, කොහොමද කම්පියුටර්ස් එක්ක ආවේ, කොහොමද එන්ටර්ටේන් කරේ, ගේම්ස් ඒ වගේම ඒ කාලේ ජනප්‍රිය වෙලා තිබ්බ පුරුදු ඒ දේවල් ගැන ආයෙත් කතා කරලා ඔයගලට මතක් කරලා දෙන්න. බොහොම ස්තුතියි.